මේ මොහොතේ සිට වළංගු. නමුත් මම අර කලින් සඳහන් කළා වගේ 20 වෙනි සංශෝධනයයි 21 වෙනි සංශෝධනය අතරතුර පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන 4 දෙනෙක් විතරයි. අනිත් ඔක්කොම ආවේ 20 වෙනි සංශෝධනයත් ගේන්න කලින්. එහෙනම් ඒගොල්ලෝ පාර්ලිමේන්තුව එනකොටත් කොහොමත් දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව එන්න බෑ. ඒතොර කවුරු හරි ඇවිල්ලා ඉන්නවනේ, ඇවිල්ලා ඉන්නේ වංචනිකව. මම කියන කාරණ නිසා අහඹු ලෙස මේ අයගේ විදේශීය ගමන් බලපත්‍රයක පිටපතක් අපිට ලැබුණොත් හරි, විදේශීය රටක නිල වෙබ් අඩවියක එයා ඒ රටේ පුරවැසියෙක් බවට සඳහන් වුණොත් තමයි අපිට යම් පියවරක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම හැරුණු කොට රජයට දැනගැනීමට හැකියාවක් නැහැ. මම මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා, අපිට පිටරටවලට ලියලා අහවලා ඔබේ රටේ පුරවැසියෙක්ද කියලා ඇහුවට ඔව් නෑ කියලා එයා පිළිතුරු දෙන්නේ නැහැ. මොකද එයා තමන්ගේ රටේ පුරවැසියන් පිළිබඳ තොරතුරු වෙනත් රටවලට ලබා දෙන්නේ නැහැ. පට මේමනේ. ඒ නිසා එක එක්කෙනා හිතලුගෙන, එක්කෙනෙක් කියනවා 10ක් කියනවා, තව එක්කෙනෙක් 15ක් කියනවා, තව එක්කෙනෙක් 2ක් කියනවා, ඕන එකක් කියලා. මේ ඔක්කොම හිතලු මිසක් කිසිම තොරතුරු මත පදනම් වෙච්ච කතන්දර නෙවෙයි.